කොළඹ යාපනය දුම්රිය මාර්ගයේ වසර 100කට වඩා පැරණි වීම හේතුවෙන් එහි දහවන කටයුතු සඳහා වැඩි කාලයක් ගත වුණා. එම තත්ත්වය සලකා බලමින් අදීර කිහිපයක් යටතේ පැයට කිලෝමීටර 100ක වේගෙන් ගමන් කළ හැකි පරිදි දුම්රිය මාර්ගය සංවර්ධනය කෙරුණා. මහව සිට අනුරාධපුරයේ දක්වා සංවර්ධන කටයුතු අවසන් කිරීමෙන් පසු කොළඹ කොටුව සිට කංකසන්තුරේ දක්වාම දුම්රිය දහවනය අද සිට යලි දහවනය කෙරෙනවා. යාල්දේවී සහ රජරට රැජින දුම්රිය මෙලෙස යලි දහවනය කිරීමට නියමිතයි. ඒ අනුව කංකසන්තුරේ බලා දහවනය කෙරෙන දුම්රිය කොළඹ කොටුවෙන් අද උදෑසන 5:45ට ගමන් ආරම්භ කළා. නැවත ප්‍රතිසංස්කරණය කර ලබා දුන්න එකට බොහොම ස්තුතිවන්ත වෙනවා. යාපනය රදුරේ යන කට්ටියට ගොඩක් ලේසියෙන් යා ගන්න පුළුවන්. බස් එකේ යනට ගොඩක් ලේසියි, ට්‍රේන් එකේ යන්නේ. ඇත්තටම සතුටුයි. ආපහු තල් අරණට කෝච්චිය යන එක අපිටත් පහසුයි. කෝච්චිය යාපනයට යන්න ලැබෙනවන. සතුටුයි. මේ පළවෙනි දවසේ දරුවොත් එක්ක ආසාවට මේ යන්නේ කංකසන්තුරේ. අඩියවඩියම ගැම්මක් තමයි ආයි ආතල්. බස් වල හිර වෙලා යනවට වඩා ඇත්තටම ගොඩක් හොඳයි. නිදහසේ යන්න පුළුවන්. ඉතාම සන්තෝෂයි. වටිනවා අපි මගින්ට අපි ඇත්තටම පහසුවෙන් යන්න පුළුවන්. මම මගේ වයසක අයට. ඒ ඇත්තටම හොඳ තීරණයක් මේක. රස්තිය අඩු අඩුයි. ඒක ඇත්තටම හොඳ දෙයක්. කාංගේසුන්දර පොයිවාරදක එංගලක නැවත දුම්රිය ධාවනය කිරීම පිළිබඳව අපිට ලොකු සතුටක් තියෙන්නේ. උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ දෙවන අදියරේ නිමවීමෙන් පස්සේ අද තමයි යාල්දේවී දුම්රිය ප්‍රථම වතාවට නැවත උතුරට කංකසන්තුරයට ගමන් කරන්නේ. පෙරවරු 5:45ට පමණ කොටුවෙන් පිටත් වුණ දුම්රිය මේ වෙන විට මහව දුම්රිය ස්ථානයට ළඟා වෙමින් තිබෙනවා. ඒ වගේම මහව දුම්රිය ස්ථානයේත් විශාල පිරිසක් ඉන්නවා කංකසන්තුරයේ දෙසට ගමන් කරන්න ලක ලෑස්ති වෙලා. අපි උන්නේ අහලා බැලුවා අද දවසේ කොයි වගේද උන්ට දැනෙන්නේ කියලා. අද මේ දුම්රිය මේ රේල් පාර නවීකරණය කරලා මහවින් අනුරාධපුරෙන් යාපනය දක්වා මේ යන ගමන ඇත්තටම හරි සතුටුයි. මේ දේවල් මහජනතාවට භුක්ති විඳින්න සැලැස්වීම ගැන ගොඩක් සතුටු වෙනවා. අද ඇත්තම හරිම සන්තෝෂයි. මේ පාර හැදුවට පස්සේ මාස 10ට පස්සේ කෝච්චිය සලම ගමනේ යන්න ආසයි ඉතින්. ඒ නිසා යනවා ඉතින්. හෙට උදේ හේනවා. එම දුම්රිය පෙරවරු 8:20 පමණ වන විට මහව දුම්රිය ස්ථානයට ළඟා වුණා. එම දුම්රිය 9:30ට පමණ අනුරාධපුර දුම්රිය ස්ථානයට ළඟා වී 1:23ට පමණ කංකසන්තුරේට ළඟා වීමට නියමිතයි. නැවත මාස 10කට පසු දුම්රිය ගමන් පටන් ගන්න තියෙනවා. තමන්ගේ විනෝද චාරිකා මත ගමන් කිරීමට සියලු දෙනාටම ආරාධනා කරනවා. වේග සීමාව නිසි පරිදි ආවා. නැවත එන්න දුම්රියත් මේ විදිහටම එන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ගමන සුපිරියල නියමයි. වෙන්දරන කලින් ආවා. ඊටම සාර්ථකයි මොනවා කරේ වැඩ පිළිවෙලව. ඇත්තටම පහසුවෙන් ආවා. ගොඩක් සතුටුයි. කෝච්චිය දැන් ඉක්මනටම හදපු එක ගැන. අවසාවෙන් ආවා නියම වෙලාවටම ආවා කෝච්චිය හරියටම. කොළඹ කොටුවේ සිට මඩකලපුව ත්‍රිකුණාමලයේ වෙත නව දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ වන විට දුම්රිය මාර්ගයේ වැඩ අවසන් කරලා අද දින සිට දුම්රිය ධාවන කටයුතු ආරම්භ කරා. ඒ අනුව අද උදෑසන 5:45ට කොළඹ කොටුව සිට යාපනය දක්වා යාල්දේවී ශීඝ්‍රගාමී දුම්රිය ධාවනයට එක් කරා. ඒ වගේම අද දහවල් කොළඹ කොටුව සිට අනුරාධපුරයේ දක්වා රජරට රැජින දුම්රියත් ධාවනයට කටයුතු සැලසුම් කරලා තිනවා. මේ රජරට රැජින දුම්රිය බෙලියත් දුම්රිය ස්ථානයෙන් උදෑසන 8:45ට ගමන් ආරම්භ කරන්නේ. එම දුම්රිය කොළඹ කොටුවට පැමිණ අනුරාධපුරයේ දක්වා ධාවනය කිරීමට කටයුතු යොදලා තිනවා.